उबगे दरुआ पंथ्य फलवीनी अवना विभाग मतक्ट खरदर वेनोण असदीप वेनोण बड़ी रुदा हेदेनोण तीन टीका अमतक वेनोण मिन्न मे अभ्यास गोमपुर इरटे विद्यात्तु रजेट इल्ली मक्कला मे दरुवंट मे गोमपुर पेन्नन नेपा मे दरुवनु मेकट मेक वेरदी आदर्श इरटे पालक बुद्धिमत्ता एगोल्लो गत्ता पियोरक गोपुर नवत्ने रूपाणी मेव पेन्न नवत्त आई भवन शुभ दवस अद शिष्य करुण कटते चूटी पड़ी तीन उब शिरोनाटम शिष्यत् विभाग वाल लगेन ये सत्न पुलवा विशेष शिष्यत् विभाग के धर्व तरगकारी विभाग इतना धर्व अंत अभी अतिरेक पंथी अवल मे धर्व अंत अभी उगा दिमाप्य हरियुनि एक जनप्रिय पास धर्व दल महा अभिमानी मेक प्रकाशकर ओ अभी तरवांगे बुद्धिमट इकिया प्रज्ञावट अधिपति गुरु हदनम बुद्धिट अधिपति बुध हदनम धारण मतक शक्ति अधिपति केतु हदनम यदरोपने शतरण्यता विशाल विभाग हेमने ज्योतिष दीलतेमति धर्वांग यति धर्वम बवट पत्क ओ मे धर्वाव विशेष शत विभाग तीनोण कुटुब कीरोण मे धर्वागे मनस हदन ඔබ ගෙදර පස්ස මේ දරුවා ඉදිරිපිට කතා කරන්න එපා. ඔබ දෙමාපියන්ගේ අමුසැමි ආරවුල් මේ දරුවන් ඉදිරිපිට කවදාක්වත් කරන්න යන්න එපා. ඒ වගේම ගෙදර අගහිකකම් කතා කරන්න එපා. මේ දරුවා ඉදිරිපිට ඔබ යහපත් ලෙස හැසිරෙන්න. මේ දරුවාගේ මනස තැම්පත් කරන්න. ඒ විතරක් නෙමෙයි, උගක් මේ දරුවා ඉදිරිපිට අපි අහලපාල අයට, දේශපාලඥයන්ට, රටේ නායකයන්ට බඩිනවා. මේ කවදාක්වත් කරන්න යන්න එපා. විභාගයක් සූදානම් වෙන දරුවෙක් ඉදිරිපිට. ඒ දරුවාට නම විතරක් නෙමෙයි පුතෙක් නම් සුදු පුතේ, තරම් පුතේ, රත්තරන් දුවේ එහෙම ආමන්ත්‍රණය කරන්. සම්පූර්ණයෙන් ඔබ වෙනුවෙන් අප කාලය ගත කරනවා, වැය කරනවා කියන හැඟීම ගන්න. ඔව්, ආගමනුකූල කටයුතු කරන්න එහෙම දරුවෙකුට උදේට දවසකට එකපාරක් උදේද දවල් දවසද රැද නින්දට පෙරේද පසුදාලියෙමද පාන්දරද කියලා නෑ. මේ දරුවාට බුදුදහම අදහන කෙනෙක් නම් දවසකට සැරයක් බුදු වඳින්නත් කිතුරු ආගම අදහන කෙනෙකුට නම් උනාසයට පාන අපත්තු කරලා දඩ ගහලා යාඥා කරන්නත් ඒ ආගම් වල අය ඒ සිරිත් උගන්වන්න දවසකට සැරයක් විශේෂයෙන් ඔය අධ්‍යාපනයේට දුර්වල වෙන මතක ධාරණ ශක්තිය නැත්තේ බුදුදහම අනුව ඒ දරුවා පූර්ව ජම්මේ ධර්මදානී නුදුන් නිසා ධර්මදානී නුදුන් අයට විභාග පාස් කරන්න බෑ මතක ශක්තිය ධාරණ ශක්තිය අඩුයි ඒක කේන්දරයක් බලනකොට මනාරස කියන්න පුළුවන් කුඩා කාලෙදී එහෙම ධාරණ ශක්තිය මතක ශක්තිය නැති වෙන්න එක හේතුවක් තමයි පාසලේ වරදවත් ගුරුවරුන්ගේ වරදවත් ඔබේ වරදවත් නෙමෙයි පූර්ව ජම්මේදී ධර්මදානී නොදුන් නිසා මේ දරුවාට කුඩා කල සිට ධර්මදානී දෙන්න උගන්වන්නට ඕනේ. ඔය පොයේට සි සමාදම් වෙලා ඉන්න උපාසක උපාසිකාවන්ට ධර්ම පත්තිකාවක් පොතක් පොත් පිංචක් බුදු සරණ වගේ පත්තර බෙදීම ඒ වගේම බඩකීන ස්වාමීන් වහන්සේට ධර්ම පුස්තක පිරිකර ලෙස පූජා කිරීම ඔය දහම් පාසලක ඉගෙන ගන්න දුප්පත් දරුවන්ට පෑනක් පැසලා පොතක් දන් දීම ඔය තමයි ධර්ම දාන. විභාගයට බය විභාගයට ගැස්සීම් තිගැස්සීම් ඇති වෙන දරුවන්ට මේ ධර්ම දාණය දෙන්න පුරුදු කරන්න ඕනේ. ධන්වත් තථාගත බුදුපියාණන් වහන්සේ අපිට කියනවා මේ විශ්වයේ තියෙන උතුම්ම දාණය ධර්ම දාණය. ඒ විතරක් නෙමෙයි මේ ආත්මෙදිම ආනිසංස ගෙන දෙන පූර්ව කර්ම දෝෂ අවෝසි වෙන විශ්වයේ තියෙන උතුම්ම දාණය ධර්ම දාණය. සබ්බ දානං ධම්ම දාන ජිනාති බෝධි පූජාව කරනකොට නළලයි අත් දෙකයි බෝධිය තියලා ස්පර්ශ කරලා බෝධි පූජාව කරන් අදිස්ථාන කරන් ප්‍රාත්‍යහාරි කරන් ඒ වගේම තමයි සත්‍යක්‍රියාවක් කරන් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් මිනිස්යන්ට විතරයි සත්‍යක්‍රියාවක් දෙවියන්ට බ්‍රහ්මයන්ට යක්ෂයන් ප්‍රේතයන් භූතයන් අමනුෂ්‍යයන් මළගියයි තිරිසුලන්ට කරන්න බෑ ඒක කරන්න පුළුවන් මිනිස්ය ඕන ඔබටයි ඔබේ දරුවාව සත්‍යක්‍රියාවකට යොමු කරන් සත්‍යක්‍රියාවේ ආනිසංස තියෙන සාම ජාතක සදකිදුරු ජාතක සත්‍යක්‍රියාව කරන්න අපට ඉගැන්වුවේ තථාගත බුදුපියාණන් වහන්සේ පෙරම් පුරුණ කාලයේ හරි බලවත් ශක්තිය. ඒ වගේම තමයි ඔබගේ දරුවන් පන්තියේ පළවෙනියා වුණත් විභාගයේ මතක් වෙනකොට කරදර වෙනවනම් අසදීප වෙනවනම් බඩේ රුදා හැදෙනවනම් තීන ටික අමතක වෙනවනම් මෙන්න මේ අභ්‍යාසයේ පුරුදු කරන්න. බිම් බලාගන් දීර්ඝ
ආශ්වාසයක් ඇතුලට ගන්න 100 ඉඳලා 1ට ගණන් කරන්න උගන්න 100 99 98 97 96 95 94 93 92 91 89 88 87 86 84 84 83 82 81 79 78 77 78 79 84 83 72 71 72 79 88 87 88 85 84 83 82 81 82 83 84 ඔය විදිහට එක දක්වා ගණන් කරන්න මේ මගේ වේගයට එන්න අමාරුයි පුරුදු කරන්න මේක ඉංග්‍රීසියෙන් කියන්නේ බ්‍රේස් ස්ටෝන් කියලා බුද්ධි කලම්බණේ කියලා ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් හොයලා අරන් සාර්ථක ලෙස ලියන්න පුළුවන් මේ පස්සේ මේ අභ්‍යාසයේ පුරුදු වෙච්ච කෙනාට ඒ විතරක් නෙමෙයි ඔබගේ පවුලේ ගමේ රටේ ඇති වෙන පස්සෙට උත්තරේ හොයන්න පුළුවන් සාර්ථක විදිහ ඕන විභාගයක් පාස් කරගන්න පුළුවන් මේක ආනාපාන සති භාවනාවට විතරයි දෙවෙනි වෙන්නේ දරුවන්ට මේක ඉතාවන් ලේසි පුරුදු කරන් හැබැයි විශේෂයෙන් මම කියනවා විභාගයට යන දරුවාව කලබල කරන්න එපා ඒ වගේම තමයි කෑම බීම මධ්‍යම ප්‍රමාණික මධ්‍යස්ථ භාවිතා කරන්න දරුවාව ආරක්ෂා කරන්න ඒ නිසා ඔබ දන්නවා ඇති මේ දරුවන්ට නිතරම හැදින අසනීපයක් තමයි ඉෂරදී මේකට ප්‍රධාන හේතුව ඉෂට තෙල් ජාතියක් හරියට පාවිච්චි නොකිරීම දැන් තෙල් නෙමේ ගොඩක් අය ගන්නෙ ජෙල් ජෙල් ගහලා හරියන්නේ නැහැ තෙල් ගන්න ඕනේ තෙල් හැදෙන්නේ ආයුර්වේද උක්ෂසාය ශාක සාරාඩම් මේ දරුවන්ට මේවා පුරුදු කරන්න ඒ නිසා ආයුර්වේදීය මට්ටමින් දරුවන්ගේ ප්‍රඥා බුද්ධිය වර්ධනය කිරීමේ එක්තැනක් තමයි මේ මම ඔබට කිව්වේ දරුවත් එක්කලා හැම විටම ඔබ අත්වැල් අල්ලගන්න මේ දරුවට ආදරය කරන්න දරුවාගේ පස්සෙන් යන්න දරුවා සීළු දේවල් ඔබට ඇවිල්ලා කියාවි ඒකෙන් තමයි ওই දරුවා විභාග පාස් වෙන්නේ විභාගයකට පෙනී සිටීමත් අත්දැකීමක් විභාගේ ෆේල් වුණා එක පරාදයක් නෙමෙයි ඉංග්‍රීසි කියවඩක් තියෙනවා ෆේලියර්ස් ආද ෆිලොසොෆ් සක්සස් පරාදය ජයග්‍රහණයට හේතු වේ විභාගේ ෆේල් වුණා ජයග්‍රහණය කරා යන දරුවන්ව හදන්න. ඒගොල්ලන්ව අධෛර්යයට පත් කරන්න එපා. විභාගිත යන්න කලින් විභාගිත යන්න දරුවාගේ ජීවිතය ආත්මය ඔබ විසින් සකස් කරන්න. තවත් දෙයක් උඩපුරුකක් එකතු කරනවා. ඕනෑම දරුවෙකුට ප්‍රඥාව, නැනස, මනස වඩන්න නම් මේ දරුවාගේ බඩට කුසට කන ආහාර පාන අතිශයින් වැදගත්. ඔය මස් වර්ග ඉතා අසුබයි. හරම් මස්, ඌරු මස්, එළු මස්, බැටළු මස්, ගෝණ මස්, බූව මස් සත්වින්නේ අපිට කන්න නෙමෙයි විශිකාරය තමයි මත්පැන් නිකන් දීලා කාපිය මස් කියලා අපිට දුන්නේ ඒකෙන් තමයි අපේ පාලනය කළේ අපේ අපේ ජාතිය බුද්ධිය අඩු ජාතියක් බවට පත් ඒ ඇස්සේ අපිටත් තව දේශපාලනඥයෝ කරපු කෙනෙහිලකන් නිසා තමයි අපේ ජාතිය ජාත්‍යන්තරයේදී පස්සට ආවේ විශේෂයෙන් ජවය ඒ වගේම ක්‍රීඩා කටයුතු වලින් පස්සට ගියේ ඒක නිසා දැන්වත් ඔළුව පාවිච්චි කරන්න ඔබට දරුවෙකු විශේෂයෙන් ප්‍රඥාව බුද්ධිය ධාරණ මතක ශක්තිය වඩවන්නේ කනබොන කෑමෝලි ආයුර්වේදයේ කියන්නේ ගොටුකොළ ආයුර්වේදයේ කියන්නේ මුකුණු වෙන්න ආයුර්වේදයේ කියන්නේ යම් යම් දේවල් කනිද ද්‍රව්‍ය තියෙන පලා වර්ග තියෙන මුකුණු වෙන්න කෑමෙන් S2 විවිධ භාවයෙන් බලන්න පුළුවන් S සමාරු හැදෙන්නේ ගොටුකොළ කෑපුවම මනස මොලේ පෞතින සීළු දෝෂ බංග වෙන තමයි කිය අපේ ගොටුකොළ මුකුණු වෙන්න කොහොම ටික අරන් ගිහිල්ලා පිට රටින් අපිට එනවා වෙනනම් දාලා එම දුප්පත් රටක් බවට අපි පත් වෙලා තියෙනවා මේ රටේ වැවිද පොල් ගස තැබිලි ගෙඩිය තියෙද්දි ඔබ බටහිර පැත්තට නැඹුරු වෙන්න එපා කුඩා කල සිට දරුවන්ගේ නැනස ප්‍රඥාව මේ වඩවන්න විශේෂයෙන් අංගී රස සීදර ධන්වන්තරි අගස්ටි කියන ඉෂුවර් කියනවා ඔබට අසදීපයක් තිබේ නම් දුර්වලතාවය තියෙනවා නම් ඔබ ඉපදිච්ච දේශයේ ශක්සාර අරගෙන ඒකට ප්‍රතිකර්ම කරන්න කියලා බලන්න මොනතරම් න්‍යාය ධර්මයේ හරියද කියලා ඒක තමයි කල යුත්තේ ශරීරයේ අනුපාතයත් එක හා සමානව තියෙනකොට ඒ ප්‍රතිකර්ම කර්මයත් ඊට ආබද්ධව කරනකොට ඒ දරුවා නිරෝගී කෙනෙක් වෙනවා අපේ රටේ දසමහා යෝධිය හිටියේ පිට රටින් ගේන පාන බීලා ඒ වගේ දේවල් හින්දා නෙමෙයි දේශීය කුරක්කන් ටික අල බතල ටික ඒ වගේ දේවල් අනුභව කළා එතකොට කෙනෙක්ගේ නැනස බුද්ධිය රාහු යනකොට මුලේ අඩුතැන් වලටපත් වෙනවා කේතු යනකොට හැකිලෙනවා ශනි එනකොට පූර්ව කර්ම දෝෂපත් වෙනවා රවි එනකොට ඉරුවා රුදා වෙනවා වගේ තැවිලා බඹුණු මතක් තියෙනවා නමුත් එතෙන්දී කල යුතු දේ ජ්‍යොතිෂයේ ඉෂියෝර් කියලා තියෙනවා ඒවා පහදලා කරන්න බොරු වැඩ කරන්න යන්නත් එපා අද රට ජ්‍යොතිෂ ඇල්ලුවට ලක් වෙලා යම් යම් වෙනද භාණ්ඩ විකුණන විෂයක් බවට පත් වෙලා තියෙනවා ඔබ ඒකට කලබල වෙන්න එපා ඔබ ඒකට රැවටෙන්න එපා ඔබ නියම ජ්‍යොතිෂයේ කියවෙන දේ ඉෂි ජ්‍යොතිෂයෙන් කියන දේ ඔළුවට අරගෙන වැඩ කටයුතු කරන්න ඒකෙන් තමයි ඔබට ඔබටත් ඔබගේ දරුවටත් මේ પરම්පරාවටත් සෑහීමකට පත් වෙන්න පුළුවන් ජීවිතයක් හම් වෙන්නේ. පරලෝකයේ ජීවිතය ගැන හිතන් සුද්ධ භූමි කියලා જાතියක් තියෙනවා. ඒකට යන්න හිතන්. දැහැමි වෙන්න විශේෂයෙන් මම විභාගයට යන දරුවන්ට පොඩි ගාථා පාඩයක් දෙන්නම්. මේක තේරුම දැනගෙන විභාග වලට පිටස් වෙන්න.
ජයෝ මුනිින්දස්ස සුබෝධි මූලේ අවෝෂී මාරස්ස පරාජයෝහි උගෝෂයුන්දේව ගනා ප්‍රසන්නා ඒතේන සත්තේන ජයසු මයිය. මේ ගථාවය තේරුම තමයි තථාගත බුදුපියාණන් වහන්සේ ජයසී බෝපා මුල මාර දිව්‍ය රාජ්‍යය පරාජය කර දෙවියන්ගේ සාධකාර වැද්දේ බුදුවෙච්ච බව සත්‍යනම් ඒ බලෙන් මට ජයකත් කර දෙන්න කියන ගාථාව. මේක තිරුවත් එක්ක දැනගෙන කියන්න විභාගයට යන සියලු දරුවෝ අමෞපියන්ට වදින්න තෙරුවන් නමදින්න දෙවියන්ගේ තෙරුවන්ගේ ආශිර්වාදේ ලබා ගන්න දෙමෞපියන්ගේ ආශිර්වාදේ ලබා ගන්න ග්‍රහයන්ගේ ආශිර්වාදේ ලබාගෙන මේ ගාථාව කියලා පිට වෙන්න කොද්දාක්වත් ඔබට වරදින්නේ නැහැ. උඩ ඉන්න දෙවියෝ ඉෂ්ට දේවතාවරු ඔබත් ඔබගේ දරුවරුත් ඉතා දක්ෂ විදියට ආරක්ෂා කරાવી. ඒ ලෝකේ න්‍යාය ධර්මයකින් එකක් මම මේ මතක් කරලා දු. රූපාණී වැඩසටහන් රූපාණී ඇතම් ගායන වාදන සාකච්ඡා විශේෂයෙන් මේ සෙලියුලර් ෆෝන් ගැන මතක් නොකර බෑ. මේවා මාර දිව්‍ය පුත්‍ර රාජයාගේ පැටව් වගේ දරුවෝ විනාශ කරනවා. ඉන්ටර්නෙට් ජාලය ඇතම් වෙබ්සයිට් මේ දරුවන්ගේ ඇහකසන්න තියන්න එපා. ඒවට පාලනයක් ඇති කරා. සමහර දරුවෝ ඉන්නවා ඔන්න යම් කිසි කෙනෙක් අනුගමනය කරන්න, ඒ කියන්නේ ඉමිටේට් කරන්න දක්ෂයි. ඒගොල්ලෝ ඉගෙන ගන්න එක පැත්තක තියලා ඉමිටේට් කරන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. දරුවන්ට ඉභාගතේ යන්න දෙන්න එපා. මේ කාලේ නම් රූපවාහිනිත් නැහැ, සෙලුලර් ෆෝනුත් නැහැ, ඉන්ටර්නෙට්ුත් නැහැ, ලැප්ටොප්ුත් නැහැ. ඒ කාලේ තිබුණේ මුවන් පැලස්ස විතරයි ගුවන් විදුලිය. අපිට දෙමව්පියෝ ඒක විතරයි ආන්න දුන්නේ. ඒවා වැඩගත් රේඩියෝ ගිය නාට්‍ය. ඒවා යම් කිසි ගති උත්තක් තිබුණා. එතකොට ඒව නැහැ. දැන් ඉභාගතේ දැන් විවෘත වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ කියන දේවල් වලින් ඔබ ඔබගේ දරුවා පරිස්සම් කරගන්න. ඉස්පාඤ්ඤේ ජාතික ක්‍රීඩාව තමයි ගොම්පොර. ඊරටේ විද්‍යාතු ඒ රජයට ඉල්ලීමක් කළා මේ දරුවන්ට මේ ගොම්පොර පෙන්වන්න එපා. මේ දරුවනුත් මේකට මේක වැරදි ආදර්ශ. ඊරටේ පාලකයෝ බුද්ධිමත්යි. ඒගොල්ලෝ ගත්ත පියවරක් ගොම්පොර නවත්තන්න ගියේ රූපහිනේ මේවා පෙන්වන එක නැවතුනේ. ඇයි දරුවන්ට අපි දෙන්නේ වැරදි ආදර්ශ. සතුන්ට ඇනලා කොල්ලා ඒ කරන විකාරය නැවතුනේ. ඊරට බුද්ධිමත්. හරි. නමුත් ඒ රටේ මස් මාංශ කෑම වැඩි. එමා ඒ රටවල් වල සිව්පා සතුන් ඝාතනය කළා ආහාරයට ගන්නවා වැඩි. ඒකයි අද බටහිර රටවල් යුරෝපාදී රටවල් වලට දෙවියන් විසින් දඩුවම දුන්නේ කොරෝනා යාවත් කාලීන වෙන්න යා කියන පඩිවිඩේ එතන තියෙන්නේ. අප්ඩේට් වෙල්ලා දැන්වත් මිනිස්සු වෙල්ලා අනිත් රටවල් වලට හිරියර කරන්න එපා. අනිත් රටවල් වලට අත දීපල්ලා කියන පණිවිඩය මේ කොරෝනා පස්සේ තියෙනවා. එසේ වුණත් විභාගයට යන ඔබේ දරුවාව ශක්තිමත් කරන්න මේ කියන ආයුධ වලින් සන්නද්ධ කරන්න. එතකොට ඔහුගේ හෝයගේ දරුවාගේ අනාගතයට ඔබ බිය යුතු නැත. කාශ්මී මයුරකේශ තෛලය ධාරණ ශක්තිය වැඩි කරයි. ඉසිවර පරම්පරානුසතු පුරාණ වටෝරුවකට අනුව සකසා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල තහවුරු කර ඇත. දැන් දිවයින පුරා ආයුර්වේද වෙළඳ සැලවලින් අමතන්න 077 56 31 765